Okay, it is the time for the translation for Sinhala into Sinhala. So I will take a few minutes to translate it and then we'll come for the discussion. ඉතින් අපි සිංහල පරිවර්තනය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ නිසා ඒ සිංහල ධර්ම දේශනාවට බලාපොරොත්තු නැත්තෝ සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථි භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේදී චාරිත්‍රාක් වශයෙන් දිගටම ඒ ඉංග්‍රීසියෙන් පවත්වන ධර්ම දේශනාව සිංහලට පරිවර්තනය කරගත්තා. ඒකේ කෙටි අදහස වශයෙන් කියනවා අපි පසුගිය දවස් තුනේම දිගටම මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙලා තියෙන සබ්බාසව පරියාය සූත්‍රය නැත්නම් සබ්බාසව සූත්‍රයේ සබ්බාසව සංවර පරියාය වශයෙන් සඳහන් කරලා තියෙන සියලු ආශ්‍රවයන්ගේ සංවර පිළිබඳව බුද්ධ දේශනාවටයි අපේ ශක්ති ප්‍රමාණෙන් ගහුම්කන් දීගෙන ආවේ. ඒ අනුව සර්වඥන් වහන්සේ ඒ භාවනා කරන්න ආ වූ කෙනෙක් වශයෙන් දත යුතු ඒ ආශ්‍රව ධර්ම පිළිබඳව සෑහෙන හඳුන්වා දීමකට මේ සූත්‍රය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක ඔය හිතන තරම් ඉතරම ලේසි නැත්නම් මොකද මේ ආශ්‍රව ධර්මයන්ගේ තියෙන වංචනික ස්වරූපේ නිසා. ඉතින් ඒ නිසා භාවනා කරන ඇත්තෝ තවම ඒක පිළිබඳ විශේෂඥතාවයේ නැතත් සුතමේ වශයෙන් කියන්නේ අසුවිරු ඥානයේ වශයෙන් හෝ පොත්පත් කියවලා හෝ මේ වගේ භවනා ජීවිතයේදී හම් වෙන ඒ ආශ්‍රව ධර්ම එහෙම නැත්නම් අනුසය ධර්ම කියන සංගවි පහර දෙන ඒ සිංහල ක්‍රමයට කියනවා ගරිල්ලා ක්‍රමයට පහර දෙන මේ කෙලෙස් පිළිබඳ අවබෝධයක් කියන්නේ. ඉතින් මේ කෙලෙස් මූණ දීර සටන් කරන එකක් නෙවෙයි සංගවි සිට පහර දෙන නිසා නිතරම අවදි භාවයේ තියෙනවා. ඒ අවදි භාවයේදී වුණත් විතරක් ඒ තමන්ගේ යෝග ජීවිතය රැක ගන්න පුළුවන් නැත්නම් নানা ආකාර බාධා ඇති වෙනවා. අන්න එහෙම විවිධ ක්‍රම වලින් අපේ භාවනා ජීවිතයට බාධා කරන මේ ආශ්‍රව ධර්ම හික්මව ගන්න හැටි. එහෙම නැත්නම් සංවර කරගන්න ක්‍රම හතක් සර්වඥාන්සේ පෙන්වන පළවෙනි ක්‍රමයේ තමයි දස්සනාපහතබ්බා ඒ ආශ්‍රව ධර්මයන් දැක ගැනීමෙන් දැන ගැනීමෙන්ම කීකර වෙන ගතියක් තියෙනවා. ඒක සූත්‍රයේ මුලදීම සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ ආශ්‍රවයන් එක වැඩ කරනකොට ඉවුවත් නොදැක්ක කවදාකවත් ගැළවීමක් හිතන්න බෑ. දකිනා වූ දන්නා වූ කෙනාට පමණමයි මේ වංචනික ධර්ම වලින් ගැළවීමක් ඇති කරගන්න පුළුවන්. ඒ විදිහට ඒකේ තියෙන ලාභය තමයි ඒක දකිනකොටම දැනගන්නකොටම ඒකේ තියෙන ඒ කහට ගතිය අපිට බාධා කරන ගතිය දුරු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් අපිට සංගවි පාර දුන්නට ඒක මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ මෙන්න මේ විදිහට වංචනික ධර්මයි කියලා දැක දැනගන්නකොටම ඒකේ නපුරු ගතිය දුර්වල වෙන පටන් ගන්නවා. ඉතින් අද දවසේ අපි දවසේ මාතෘකාව වශයෙන් ගත්තේ මෙන්න මේ දැකීමෙන් දැනගැනීමෙන් පහවෙන්නා වූ ආණ්ඩුමට්ටු කරගන්න පුළුවන් වන්නා වූ මේචල් කරගන්න පුළුවන් වන්නා වූ ආශ්‍රව ප්‍රමාණය මොකද්ද කියන එක දැනගන්නයි. ඉතින් ඒකට මේ සූත්‍රය සෑහෙන ඉඩක් සෑහෙන ප්‍රමාණයක් වෙන් කළා කියලා කියනවා. ඉතින් අද දවසේ අපි බලමු ශක්ති ප්‍රමාණය ඒක ටිකක් විග්‍රහ කරගන්න. කතමාච භික්කවේ දස්සනා ආසවා දස්සනා පහතබ මානිනි මේ විස්තර කරන බලාපොරොත්තු වෙන දැකීමෙන්ම නැති වෙන ආසව ධර්ම මොනවද කියලා දැන් ਸਰවචන්සේ ප්‍රශ්නයක් අහනවා. ඒක සඳහා උත්තරයක් දීමේ අදහසෙන්
ඒ සඳහා සර්වඥන්සේ පාවිච්චි කරන්නේ විශේෂ දේශනා විලාසයක්. අපි ඒක අනුව ගිහිල්ලා බලමු වටා ගන්න. ඉද බික්කවේ බික්කු අසුතවා පුතුත් ඉද බික්කවේ අසුතවා පුතුජනෝ. මහණි මේ ශාසනයෙහි අසුවිරු ඥානිය නැට්ටා වූ පොත්පත් කියවලා නැ බනහල නැ එහෙම නැති වූ පෘථග්ජනී අරියාණං අදස්සාවි කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් විදිහට හඳුනාගෙන නැහැ. ආර්ය ධම්මේ අකෝවිදෝ ආර්ය ධර්මයේයි ආර්යයන් වහන්සේලාගේ ධර්මයේයි දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ කවදාකවත් තමන් ආර්ය ධර්මයේ හැසිරෙන්න විනීත වෙන්න ශික්ෂාගරුක වෙන්න උත්සාහ කළා නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධර්මේ අකෝවිදෝ සත්පුරුෂ ධර්මේ අවිනීතෝ. ඒ වගේම ලෝකේ ජීවත් තව සත්පුරුෂයෝ මියත්තෝය කියලා අසත්පුරුෂයන්ගෙන් මේකට හඳුනා ගන්න දන්නේ නැහැ. ඒ සත්පුරුෂයෝ සත්පුරුෂයන් වශයෙන් ජීවත් වෙන්නේ මොන මොන ධර්ම කොටස් වලට කරු කිරීමෙන්ද කියලා ධර්ම කොටස්ේ දන්නේ නැහැ. ඒ සඳහා මම හික්මෙන්තෝ නැහැ කියලා තාම කිසිම හැඟීමකුත් නැත්තම් එන්නේ ඒ යත්තන්ට කියනවා අසුතවා පුතුජනෝ කියලා. අසුවිරු ඥානෙ නැති සුතමේ ඥානෙ නැති පුතක්ජනයි කියලා. මේක තමයි අපේ අටුවාචාරින් වහන්සේලා අන්ධ පුතක්ජන කියන වචනේ පාවිච්චි කරන්නේ. එයතු මේ ලෝකේ ජීවත් වුණාට අන්ධයෝ වාගේ වෙන විදිහකට කියනවා නම් අර තිරිසන් සතුන් හා සම්බන්ධ රසකාමයේ පමණමයි තියෙන්නේ ආධ්‍යාත්මයක් නැහැ. ආර්යයන් වහන්සේලා දන්නේ නැහැ. සත්පුරුෂෝ දන්නේ නැහැ, දැකලා නැහැ, ආශ්‍රය කළා නැහැ. ඒ නිසා අන්ධකාරය අත ගන්නා වාගේ පිරිසක්. අන්න එවැනි කෙනෙක් මේ ලක්ෂණය තමයි යෝ මානසිකාර්ය මානසිකරණීයා ධම්මා යේතේ න මානසිකරෝති. යම් කිසි විදිහකට භාවනා මානසිකාරයක් මේ ලෝකේ කෙරෙන්න ඕනේ. ඒක තමයි මිනිස්යාට තියෙන විශේෂ ලක්ෂණය, සත්පුරුෂයාගේ තියෙන විශේෂ ලක්ෂණය, ආර්යයන් වහන්සේලාගේ තියෙන විශේෂ ලක්ෂණය කියලා. ඒතෝ අහලවත් නැහැ කවදාකවත් මෙනෙහි කළ යුතු භාවනා කටයුතු මානසිකාරයේ පැවැත්විය යුතු ධර්ම දන්නේ. ඒ වගේම සමහර ධර්ම තියෙනවා කල්පනා කරන්න කරන්න කෙලස් වැඩෙනවා. ඇසුරු කරන්න කරන්න කෙලස් වැඩෙනවා. ඒකට කියනවා ආමනසිකරණීය ධර්ම. මෙනෙහි නොකළ යුතු ධර්ම. එහෙම ධර්ම දන්නේ නැහැ. ඒ නිසා මෙනෙහි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ මේකයි කියලා දන්නේ නැතුව මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරනවා. මේක තමයි අසුවිරු ඥානෙ නැති බෞද්ධ භාවයේ නැති අන්ධ පුතග්ජනයගේ හැටි. මේක සාමාන්‍යයෙන් ගින්නට පයින් පල ගැට්ටගේ වගේ තියෙන හැම හයියෙන්ම කරන්නේ තමන්ගේ විනාශය සඳහා ගින්නට පයින්. ඒ පුළුතු ගඳ වැදුනත් නැවත නැවතත් ගින්නටමයි පයින්. අන්න ඒ වාගේ ගතියක් තමයි මේ පුතග්ජනයගේ තියෙන්නේ. ඉතින් එහෙම කෙනා ඒ තව මිච්චර මම මහන්සි වෙනවා, මහන්සි වෙන්න වෙන්න මගේ අතපය කැඩෙනවා, එන්න එන්න මම විනාශ වෙනවා කියලා ගත කරන කෙනාට හොඳම දේ තමයි මේ ශ්‍රුතය බණ නැත්නම් අසුවිරු ඥානය ලබා ගැනීම. මේ නොදැන යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක. දැක්කොත් දැනගත්තොත් පමණයි ගැලවෙන්න පුළුවන් වෙන්නේ කියලා ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීමයි කරන්න ඕන. කෙසේ නමුත් අපි දිගට සාකච්ඡා කරගෙන යමු. කොහොමද මේ අසුවිරු ඥානය නැති කෙනා කටයුතු කරන්නේ? එතකොට කොහොමද ආශ්‍රව ධර්ම වැඩෙන්නේ කියලා. ඒ පුද්ගලයා අසුවිරු ඥානෙ නැති, සත්පුරුෂයන් දැකලා නැති, ආර්යයන් වහන්සේලා දැකලා නැති, හැසිරෙච්ච නැති කෙනා හඳුනන්නේ හිතේ තියෙන එකම එක ඉන්ද්‍රියන් හා සම්බන්ධ දැනුම පමණයි. එයා ඇහෙන් වටිනා රූප බලන්ඩ නිතරම මහන්සි වෙනවා. ඒක පොහසත්කමක්, හැකියාවක්, පෙරපිනක් කියලා හිතනවා. කණින් හොඳ ශබ්ද අහන්න ඕන තරම් දුර යනවා, ඕන තරම් වෙහෙස කාන. නාසයෙන් දිවෙන් කයට සුඛුම වගේ සැප පහසු කන්නේ හිතට එන එන අදහස් අනුව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒක තමයිගේ අයිතිවාසිකමක් කරගන්නවා. ඒක ලැබෙන්න ලැබෙන්න හිතනවා. දිනනවයි කිය. කොහොසත් වෙනවයි කිය. ඉදිරියට යනවයි කිය. මොම සර්වඥාන්සේ කියන්නේ මතක් කරලා දෙන්නේ ඒ කාර්යයට ඇහිදල් කූඩයකට වතුර පුරවන්න හදනවා වගේ. අපේ අත්තමුත්ත දත්තබනත් අකිත්ත කිරි කිත්ත කිරි කෑමුත්ත දක්වා කිසිම කෙනෙක් මැරෙනකොට මේ ඇහැ සන්තෝෂ කරගෙන මැරිලා නැහැ. කන නාසය දිව කය මන කියන මේ එකම ඉන්ද්‍රිය ධර්මයක්වත් සන්තෝෂ කරගෙන මැරිලා නැහැ. සර්වඥාන්සේ අතීතයේ මෙනෙහි කළා කියනවා තමන් මේ මහා මන්දාසුණා
සක්විති රජව ඉන්න කාලේ පුරවරවල් 700කට රජකම් කරලා තියෙනවා. හැම පුරවරයෙම මග මෙහිසින්නාංශලා මග මෙහිසියෝ 700ක් ඉඳලා තියෙනවා. මහල් ප්‍රාසාද සත්මහල් ප්‍රාසාද 700ක් තිබිලා තියෙනවා. වැව් පොකුණු 700ක් තිබිලා තියෙනවා. සිවුරංග සෙනඟ 700ක් තිබිලා තියෙනවා. මේ කොච්චර තිබුණත් මැරෙන්නේ හීන භාවයෙන් අඩු තත්වයක අසන්තුෂ්ට තත්වයක. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් සුත්තමේ ඥාන නැත්තම් ආගමික හැඟීමක් නැත්තම් මේ ඇහැ කන දිවනාසය පිනවන ආමිෂ සැපේ විශේෂයීම මුලමැද ආගෙයි ගත කරලා ජීවිතය නැති කරගන්න. ඉතින් ඒ නිසා ඒ යත්තා මොනවා රූපයක් දැක්කත් මොනවා සද්දයක් ඇහුවත් කනක් රසක් පහසක් වැන්නත් ඒකේ රස රැත්ත රසගේදය රූප රසය වැඩි කර ගැනීම සඳහා සියලු වීර්යය යොදලා හටක් ඕන. යම් කිසි දෙයක් අකමැති නම් ඒ සඳහා හටනක් කරනවා නොබලයිද. ඉතින් මේවැනි කෙනෙකුට කවදාකවත් ඒ වගේ රස මනාපය අමනාපය නැති මධ්‍යස්ථ අරමුණක් දකින්නම කැමති නැහැ. දකින්න කැමැතිම නිතර හැඟුම් කුප්පන තද බල ආසාවක් හෝ තද බල තරහක් ඇති කරන දේ පමණයි. අහණ්ඩත් කැමැති බොහෝම උච්ච රසගෙන දෙන මිහිරියෝ අමිහිරි දේවල්. ගඳ බලන්න රස බලන්න පහස බලන්නත් කැමැති උච්ච රස. හැම වෙලාවෙම කැමැති රස වින්දනය සඳහා. ජීවිතය කියලා කියන්නේ රසකාමයක්. හිතන්නත් කැමැති හිම දේවල්. ඒක නිසා ඒ ඇත්තෝ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ අයිඩල් කූඩයක් පුරවන්න හදනවා වගේ. අර උච්ච රසයෙන් දඟලනවා. පොන්චිලාවක නැගලා වේගෙන් පදින්න හදන කෙනා වගේ. පොන්චිලාව වේගෙන් පැදෙන්න පැදෙන්න ලොකු ආස්වාදයක් ලබනවා. කොන් දෙකට යන්නේ යන්නේ ඉන්සයි යත්තන්ගේ ජීවිතය ගත වෙන්නෙම අන්ත දෙකේ පමණමයි. හැබැයි එකාන්තක ඉඳලා අනික් අන්තයට යනකොට මැද පහු කරනවා. එයා ඒකට කැමති නැහැ. ඒකට තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සර්වජන් වහන්සේ ඒ යම් කිසි කෙනෙක් එහෙම ගත කරනවා නම් ඒ කෙනාට මෙතෙක් නොදැක්ක අමතර පැත්තක් දෙන්නවා පෙන්වා දීමේ කැමැත්තෙන් තමයි මේ ආස්වාස ප්‍රස්වාසයේ නැත්තම් බිම්බී මෑකිලිමේ නැත්තම් වම දකුණ වගේ මැදහත් අරමුණක හිත තබා ගැනීම භාවනාවක් වශයෙන් වටිනා වැඩක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් උගන්වන්නට භාවනා කරනකොට බොහෝ දෙනා කැමති නැහැ. මොකද ඒකේ රසයක් නැහැ. ඒක ඇති හිද්දි බහුල කමක් නැහැ. ඒකට හිත అలවන ගතියක් නැහැ. ඒකම ඇති භවනා නොකරයි. ඒකෙන්ම පේනවා කොච්චරක් බෞද්ධ භාවයේ අඩුකමක් තියෙනවද කොච්චරක් අර තිරිසං හා සමාන ආමිෂ සැපේට ගිජු වෙලා ඉන්නවද කියලා. නමුත් යම් කිසි කෙනෙක් අපි හිතමු මේක අහලා හෝ එහෙම නැත්නම් සංසාර බය නිසා හෝ පෙරකල පුරුද්ද නිසා හෝ ආස්වාද ප්‍රසවාසයේ වගේ අරමුණ හිත තිබ්බයි කියලා බොහොම කලාතුරකින් වෙන දෙයක් බොහොම වටිනා දෙයක් තිබ්බත් ඉස්ලාම් වෙන්නේ මොකද්ද හොඳට ගොරෝසු වෙලාවේදී ආස්වාද ප්‍රසවාස වැටෙහෙත් හිත එහෙම දුවන් නැතුව ආනාපානීම සංසිඳෙන්න පටන් ගත්තොත් හිත ඇතුළට නැමෙන්න පටන් ගත්තොත් ක්‍රමී අර ආනාපානී අතරමැද තියෙන බොහොම සාන්ත තැනකට දීර්ඝ ආස්වාසය කෙටි ආස්වාසයක් බවට කී දීර්ඝ ප්‍රස්වාසය කෙටි ප්‍රස්වාසයක් බවට පත් වෙන්න පටන් ගන්න. මෙන්න මේව පත් වෙන්න පටන් ගන්නවත් එකම හිත වඩ වඩාත් නීරස කරන ගතියකට හිත වඩ වඩාත් භාවනා වින්ද බැරි නුරුස්නා ගතියකට පත් වෙනවා. ඒ කියන්නේ උච්ච ගොරෝසු කැපිපේන ආනාපානපානේ පේනකොට යම් ප්‍රමාණයකට ඒක කරන්න ආසාවක් කැමැත්තක් තිබුණත් ඒක තුනී වේගනේ යනකොට වෙන්නේ මොකද්ද? අර ආශ්‍රව ධර්මයෝ එහෙම නැත්නම් ඇතුළට ගලනේ මෝදු වෙන ගතිය එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අඩුවීම නිසාම ඒ සක්කාය විච්ඡේ නැමැති කෙලෙසේ මේ මමෙක් ඉන්නවා මමේ මාගේ කියන ක්ලේශය ලොකු කලබලයකටපත් වෙනවා. ආහාර නැතිවීමක් වාගේ වතුර නැතුව ගියා වාගේ හුස්ම ගන්න බැරුව ගියා වාගේ ඒක අපිට දැනෙන්නේ නීරසකමක් විදියට. අපිට දැනෙන්නේ කම්මැලිකමක් විදියට. අපිට දැනෙන්නේ ඒකාකාරීකමක් විදියට. අපිට දැනෙන්නේ
අසරණ වීමක් විදිහට, තනි වීමක් විදිහට, හදිසියේ මහ මූද මැද තනි වුණා වගේ, මහ කැලයක් මැද තනි වුණා වගේ, මහ කාන්තාරයක් මැද තනි වුණා වගේ භාවනා කෙරීගෙන යනකොට පාළු ගතියක් දැනෙනවා. ඒ පාළු ගතියදී පෙර නොඇසූ නොවිරූ කෙනාට භාවනා නැගිටලා යන්න හිතුණාට මේක ඇත්තටම සර්වජන් මහසී කරලා තියෙන්නේ උපක්‍රමශීලීව ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට ඒ ආශ්‍රව ධර්මයන්ගේ තුනීවීමක් සිදුවෙන බව දැනගෙනමයි. ඒ තුනී වෙන ආශ්‍රව ධර්මයන් තියෙද්දි දිගට භාවනා කරන්න නම් අර අසුවිරු ඥානය අවශ්‍යයි. කමඨං සුද්ධ කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, තමන්ගේ தত্ত্বය තව කෙනෙකුට විශ්වසනීය කෙනෙකුට කියලා සාකච්ඡා කළොත් පමණක් සමහර විටක මේ කමඨං සුද්ධ වෙනවා. සුද්ධ වුණොත් හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ ගොරෝසුවට අරමුණ දකින්න වෙලාව වගේ නෙවෙයි, ඊටාම සියුම් වුණාට පස්සේ ඉබේම භාවනාව කෙරෙන්න පටන් ගන්නවා. වැඩිය චේතනා පහල කරන්න ඕන වෙන්නේ, අදිෂ්ඨාන කරන්න ඕන වෙන්නේ. එහෙම නැත්නම් ස්වච්ඡන්දයක්, එහෙම නැත්නම් ආශාවක් පහල කරන්නතු යන්න පුළුවන් ගතියක් එන. මේක හැබැයි අර කියන නීරසකම, කම්මැලිකම, නිදිමත ගතිය වගේ දේවල් කපාගෙන ලෑස්ති වෙලා ගියොත් පමණක් දැක ගන්න පුළුවන් තත්ත්වයක්. අනේ එතනදී හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ආශ්‍රව ධර්මයන් ගැලීම නතර වෙනකොට, ආශ්‍රව ධර්මයන් නෝදු වීම නතර වෙනකොට අපේ හිත ඉබේම නීරස වෙන්න පටන් ගන්න ගතිය. ඒ නීරස වෙන ගතිය තමන්ගේ දෝෂයක්වත්, භාවනා වැරද්දක්වත්, ස්ථාන වැරද්දක්වත් නෙවෙයි. මේක තමයි සර්වඥාන්සිට පෙන්වන්න ඕන වෙලා තියෙන්නේ. ආශාව කැමැත් පහළ වුණා නම් සංසාරේ නීරසකම ඒකාකාරීකම පහළ වුණා නම් ඒ සංසාරයෙන් ගැලවීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී වීරවන්තව හිත වට ගන්න නැතුව දිගට ගෙනියන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? ඒ ආශාවන් ඇති වෙන පැත්තටම යෙදිලා භවනා කරන්න පටන් අරගත්තොත් පහළ වෙන සෑම ආශාවකටම කාමාශවය කියන ආශ්‍රව ධර්මය ඇවිල්ලා ඒ ධර්මයේ බැඳෙන ගැටියක් එන. මොනම ගැටිල්ලක් ආවත් සෑම ගැටීමකදීම ඒ මේ පටිගය ආශ්‍රවය ධර්මයක් විදිහට එන්න පටන් ගන්න නිසා ෘචි අෘචි කන් දෙක පහළ වෙනකොටම, මනාප මනාප දෙක පහළ වෙනකොටම අර ආශ්‍රව ධර්මය ධර්මයෝ ඇඟට නොදැනි, හිතට නොදැනි අපේ මානසිකත්වයට, අපේ මේ චිත්ත වීදි වලට පහළ වෙන නිසා භාවනාවේදී පුළුවන් තරම් මේ මද හිතවිල්ල පවත් ගන්න පුළුවන් නම් ඒක නිකන් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් දිගට පවත් ගන්න පුරුදු වෙනවා. එන්නේ ඒ ටික තමයි ආසා ඇසු විරු ඥානෙ කියලා කියන්නේ. ඒක තියෙනවා නම් ඒ යෝගාවචරය භාවනාවේදී අරමුණ සියුම් වේගන එනකොට වඩා තියුණු අවබෝධයකින්, ලොකු ලෑස්තියකින් ගිහිල්ලා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව, සැක උපදවන්නේ නැතුව, ඇස් දෙක අරලා බලන්නේ නැතුව දිගට ඒ ආසව ධර්මයෙන් තොර తත්වයේ අත් දකින්න පටන් ගන්නවා. ඒක මේ සාමාන්‍ය ඉතිහාස භූගෝලයේ වගේ විෂයන් වලින් උගන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතෙන්න ගිය කෙනෙකුට පමණමයි, අත්තරදකින් නැවත හදාගත්ත කෙනෙකුට පමණමයි එතනින් ගොඩ එන්න පුළුවන්. ඒක නිසා මේ කායානුපස්සනා කොටසදීමත්, කය සංසිඳීමේදීමත් මේ ආශ්‍රව ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයක් හැප්පිලා, යම් ප්‍රමාණයක් අවබෝධ කරගැනීමේ ශක්තිය තියෙනවා. අන්නේ ශක්තිය එනකොට, භාවනාවේදී මතුවෙනකොට එතනදී හිත වට ගන්න නැතුව, නින්දර වැටෙන්නේ නැතුව යනවා කියන එක හරියට කඹේ කැවිදිනා වගේ වැඩක්. තනියේ දණ්ඩ කැවිදිනා වගේ අත්තල නැතුව. ඉතින් ගිය තා කාර්යයන් වහන්සලා ගිහිලා තියෙන ඔහොම පාරක නිසා තමයි භාවනාවේදී මේ වගේ නීරසකමක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක් වැටහෙනවා නම් ඒක තමන්ගේ දෝෂයක් වශයෙන් සලකන්නේ නැතුව එතනදී වැඩි සතියකින්, වැඩි වීර්යකින් යුක්තව නොසලී සිටින ඉන්න පුළුවන් වුණොත් අර ගැඹුරු ධර්ම කොටස වලට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා
එවැනි අත්දැකීම් ලැබෙන්නේ තන්නිකරම විපස්සනා භාවනා කරනකොට පමණමයි. සමත භාවනාවේදී හෝ සීල ශික්ෂා විදී වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට යෝගාවචරයට සෑහෙන අර සීලෙන් සහ සමාධින් අනුග්‍රහයක් නම් අවශ්‍යයි. ඒ මොකද අර ආරමුණු තුනී වේගන ගිහිල්ලා සියුම් වෙන වෙලාවේදී තමන් පෙර කළ අකුසල කර්මයක් නිසා හෝ සීලයක් නැතිකම නිසා හෝ හිත දෙස් දෙන්න පටන් අරගත්තොත් ලොකු හීනමානකට වැටිලා භාවනාවේ වැඩෙනවා. එහෙම නැත්නම් හිතන්න පටන් අරගත්තොත් මේක පෙර කළ කර්මයක් නිසා වෙච්ච දෙයක් නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක් කියලා නැත්නම් මානසිකවම හීනමාන සහිත පුද්ගලෙක් හෝ අධිමාන සහිත පුද්ගලෙක් නම් මේ අශීරු තත්ත්වෙ පැන ගන්න අමාරුයි. නිසා අනිවාර්යයෙන්ම සීලය අවශ්‍යයි, කායික මානසික සෞඛ්‍ය අවශ්‍යයි. එහෙම ගියත් මේක එන නිසා හොඳට හිතා ගන්න තියෙනේ භාවනාවේදී ඒ ආශ්‍රව ධර්මයන්ගේ තුනී වීම නිසා පහළ වෙන කම්මැලිකම නීරසකම එනකොට ඒක මමයේ කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මය කියා ගන්න නැතුව මේක ධර්මතාවයක් වශයෙන් අනිවාර්යයෙන්ම හරහා යා යුතු දුර්ග මාර්ගයක් වශයෙන් සලකාගෙන ඉදිරියට ගියොත් එළියට එන්නේ ගිය මනුස්සයා නෙවෙයි. ලොකු වෙනසක් ඇති වෙනවා ඒක. අන්නේ වෙනස එක සැරයක් වුණාට ප්‍රමාණවත් නෑ. 10 15 සැරේ, 20 30 සැරේ, 100 200 සැරේ කරමින් 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 යන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි සංසාරේ පුරාවට කෙරෙහිම දුෂ්කරතාවයක් එනකොට අපි පිටපයි. කරාවි. අපි හිතනවා ඒක වැරද්දක් කියලා. නමුත් කවදා හරි අපිට මේ කරා යන්න ඕනේ මේ ආශ්‍රව ධර්මයන්ගේ තියෙන වංචනික බව තේරුම් ගන්නවා. භාවනාව හරියනකොට හිත කියන්නේ වැරදුණයි කියලා. භාවනාව වර්ධිනකොට හිත කියන්නේ හරියනවායි කියලා සමහර වෙලාවට සිද්ධ වෙනවා මේ වංචනික ධර්ම නිසා. ඒ නිසා භාවනා කරනකොට ඒ ඇති වෙන දේවල් එහෙම නැත්නම් භාවනාවේ අද්දකීම් විනිශ්චය කරන්න යන්න එපා. විනිශ්චය කරන්න ගියොත් කෙලෙස් හිතකින් අනිවාර්යයෙන් වැරදි විනිශ්චයකට යනවා. ඒ විනිශ්චය සාකච්ඡාවකදී විවෘතව තියන්න ඕනේ. නැවත නැවත භාවනා කරන්න ඕනේ. කරනකොට කරනකොට තමයි අපිට ඒ දුෂ්කරතාවයේ හරහා යන්න පුළුවන්. ඒ නිසා සර්වඥන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැතුව, මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්නේ නැතුව මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අරමුණක් අරමුණක් පාසා ඒ කාමාශව භවආශව, දික්ඛාශව, අවිච්ඡාශව වශයෙන් ඒ ආශෝ ධර්ම ගැලීමක් ඇති වෙනවා. ඒ නිසා මෙනෙහි කරන වාරයක් පාසා අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් අර කිව්වා වගේ නීසසකම, කම්මැලිකම, නිජිමත ගතිය වගේ එනකොට ඒකට චිත්තරහව වෙන්න පුළුවන්. නැත්නම් හුදුවට භවනා කළා සමාධිමත් වෙනකොට පහළ වෙන ආලෝකය, ප්‍රීතිය, සුඛය වගේ හොඳ දේවල් වලට ඇති ආශාව වෙන්න පුළුවන්. ඒ දෙකේදීම මනාපමනාපකම් පහළ වෙන්න පුළුවන්. ඒවා එහෙමම තියෙද්දි මූල කර්මස්ථානෙම මෙනෙහි කරන්න පුළුවන් නම් මූල කර්මස්ථානයත් එක්කම ඝනචිනෝ පවත්වන්න පුළුවන් නම් ඒක තමයි මෙතන තියෙන මධ්‍යම ප්‍රතිපදාව. අමනාපකම් වෙලා ඒකට තරහ වෙනවා හෝ ප්‍රීතිපස්සද්ධි ආලෝක පහළ වෙලා ඒකට කැමති වෙනවා හෝ කියන මේ බොරුවල්වල් දෙක පාර දෙපැත්තේ තියෙනවා. ඒ දෙකෙන් එනකොට මේක දැනගෙන මූල කර්මස්ථානීයම මිනී කල යුත්ත මූල කර්මස්ථානයයි ඒ පහළ වෙන පේන දේවල් නෙවෙයි කියලා ඊව නොමිනෙහි කල යුත්ත දේවල් වශයෙන් තේරුම් අරගෙන කටයුතු කරන පටන් අරගත්තොත් තේරෙනවා ඒක තමා විසින්ම හරියටම වෙලාවේදී ගොඩ දාගත්තේ නැත්නම් පිට කෙනෙකුට උදව් කරන්න පුළුවන් තරක් නෙවෙයි. සර්වඥ වහන්සේටවත් කමටහන් දෙන ගුරුවරයාටවත් පෙරකල පිනකටවත් නැත්තම් තමන්ගේ තියෙන දැනුමකින් අත් කරන්නේ. හරියට ඒ වෙලාවේ සිද්ධ වුණොත් තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේක සඳහා තියෙන එකම එක ක්‍රමයයි වැරද්ද වරද්ද නමුත් අභීතව ඉදිරියට යන එක තමයි. අන්නේ මේ යනකොට තමන්ට තේරෙනවා මේ වගේ මූල කර්මස්ථානයක් නැතුව කතාවක් වෙන දෙයක් වාංගු කරන්න බෑ. ජාරමුණු මාරු කිරීමෙන් තමයි අපි දුක ඇති කරන්නේ. ඒක අරමුණක් දිගේ පැවැත්වීමෙන් තමයි දුකෙහි තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මිනේ කළ යුත්ත මේකයි, මිනේ නොකළ යුත්ත මේකයි කියලා දන්නේ නැති වුණොත්, එයා කරන්නේ මිනේ කළ යුත්ත මිනේ නොකරා තාරිනවා, මිනේ නොකළ යුත්ත මිනේ කරන්න පටන් අර ගන්නවා. මෙන්න මේ විදිහට මිනේ කළ යුත්ත මිනේ නොකිරීමෙන්
මෙනෙහි නොකළ යුත්තේ මෙනෙහි කිරීමෙනොත් අප්‍රමාණ විදියට හිතට ඒ ආශෝ ධර්ම ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙන්න පටන් අරගෙන ඉවර වෙලා ඒ ආශෝ ධර්ම දිගට වැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒ කර්ම වට කෙලෙස වට සංසාර දිගට ගමන් කරලා අපිට නැවත භවයක් ඇති කරන තරමට කෙලෙස් ධාරාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වෙ ඇති වෙන්නේ ඉතාමත්ම තුනී සිවි පටල වශයෙන්. ඔය කැපෙන්නේ ඉතාමත්ම තුනී සිවි වශයෙන් පටල වශයෙන්. එකතු වෙනවට කියනවා මෝහ පටල කියලා. මෝහ පටල හැත්බැඳෙනවා හරියට පරණ රත්තරන් බඩුවක් ඇඟේ කරේ එල්ලගෙන ඉන්නකොට ඒකේ අර කච්චල් බැඳෙනවා වගේ. තෙල් කුණු බැඳෙනවා වගේ ටික ටික ටිකට බැඳලා බොහෝ කාලයක් යනකොට රත්තරන් අඳුර ගන්න බැරි වෙනවා. ඒක කපන්නත් ඕනේ රත්මල රන් කරුවා රත්තරනේ මල කපන්නා වගේ ගින්නේ දමමින් වතුරේ දමමින් ගින්නේ දමමින් වතුර දමමින් බොහෝ වාර ගන්නකදී. මේචා භාවනා කරගෙන යනකොට එකවර ප්‍රගතියක් එක රැයකින් එක බඩකින් ලැබෙන්නේ දහස්වර කිරීමෙන් තමයි ඒක කරන්නේ. අන්නේ කරනකොට ඒ අප්‍රතිහතව නැත්තම් සතිය යුක්තව වීර්යවන්තව කරගෙන යනකොට අර හිත පුළුවන් තරම් මධ්‍යස්තව මූල කර්මස්ථානීයම පවතින ගතිය වැඩි වෙනවනම් ඒක හොඳ දියුණුවක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම සක්මනට ගියාට පස්සේ සක්මනේදී එහෙමේ දුව ඇවිදින් නැතුව ඒ හුදු වම තියෙන වෙලාවට දකුණු තියෙන වෙලාවට එහිම හිත පවතිනවනම් ඒ වගේම අපි වෙනත් කටයුත්තක් කරනකොට හිත අතීත අනාගත ඇසුරු කරන්නේ නැතුව වර්තමානයේ මේ හිත පවත්වන්න පුළුවන් නම් අන්න එතකොට හිතන්න පුළුවන් අනේ එවැනි චිත්තක්ෂණවල ආශ්‍රව ධර්මයන්ගේ මාතුවක් නැහැ. පටලැවිල්ලක් නැහැ. නමුත් එහෙම වෙලාවට හිත නීරස වෙන ගතිය තමයි අපි පරිසම් විය යුත්තේ. ඒ නිසා යෝගාවචරයා මේ භාවනා නොකරන ඇත්තොත් එක කතා කරන්න පටන් ගත්තොත් සම්පූර්ණ අවුලකට වැටෙනවා. ඒ වගේම භාවනා හොඳට කරලා පුරුදු කෙනෙක් එක්ක කතා නොකර හැරියොත් ඒත් ගොඩේ ඉන්න බෑ. ඒක නිසා නියම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුව ආර්යයන් වහන්සේලා නැත්තම් අනුගාන සත්පුරුෂයෝවත් දැකලා සත්පුරුෂ ධර්ම කියන්නේ මොකක්ද කියලා දැනගෙන සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න පටන් අරගන්නකොට ඉබේම තමන් සත්පුරුෂෙක් වෙන්න පටන් අරගන්නවා. තමන් සත්පුරුෂෙක් වෙනකොට අනිකුත් දුරබැහැරක ඉන්න සත්පුරුෂෙක් පවා හඳුනාගැනීමේ හැකියාවත් පහළ වෙනවා. ධර්මතාවලින් කිට්ටුපලත් එතකොට ආර්යයන් වහන්සේලා දැක්ක අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ විදිහට ඇතුළත පමණක් නෙමේ සමාජික වශයෙන් උත් මේ ආශ්‍රව ධර්ම කැපෙනකොට තමන් අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා සත්පුරුෂයන්ට ලං වෙනවා. අපණ්ඩිතයන්ගෙන් ඈත් වෙලා පණ්ඩිතයන්ට ලං වෙන්න පටන් ගන්නවා. දැන් අවුරුදු 20කට කීකට ඉස්සෙල්ලා ලංකාවගේ රටවල් ප්‍රධාන වශයෙන් කියාගෙන හිටියා දැන් කාලේ භාවනා කරන්නත් බෑ, භාවනා කරපු කට්ටියත් නෑ, භාවනා කළ ප්‍රතිඵල ලැබෙන්නේත් නෑ කියලා. ඔත අවුරුදු 20 ඇතුළත දැන් ලොකු වෙනසක් වෙලා තියෙනවා. කවුරු කවුරුත් භාවනා කරනවා, කවුරුත් දන්නවා මෙච්චර අප වෙලා භාවනා කරන්න බෑ, ඕකේ ප්‍රතිඵල නැත්තම්. ඒ නිසා මේ ඇති වෙලා තියෙන යුගයේ වාසිය අරගෙන ඒ කෙලස් කපන වැඩ පිළිවෙලට යන්න නම් හැමදාම අපි අවදින් ඉන්න ඕනේ. මෙනේ කළ යුතු ධර්මයේ මොකද්ද, මෙනේ නොකළ යුතු ධර්මයේ මොකද්ද. මිනේ නොකලිත ධර්ම කරනකොට කොහමද ආශ්‍රව පහළ වෙන්නේ? මිනේ කලිත ධර්ම හරියට මිනේ කරනකොට කොහමද ආශ්‍රව නැති හිත පහළ වෙන්නේ කියලා ඒකේ අර්ථකථනය තේරුම් අරගන්න පටන් අරගත්තොත් ඒ ඉගෙනගත්ත දේ තව කාටවත් කියලා දෙන්න බැරි දෙයක් බව තමයි තේරෙන්නේ. තමන් වශයෙන්ම කරලම ඉගෙනගත යුත්තක්. ඒ නිසා මොන පින කරත් මොන කුසලයේ රැස් කරත් භාවනා කුසලයෙන් කරන කටයුත්ත කරන්න එකක් නැහැ. මිසානේ කුත් කුසල් නැතුව බෑ. ඒක නිසා තමයි අපිට භාවනා කරන්න කාලය වේලය ලැබෙන්නේ, සතුටුසෝ ලැබෙන්නේ. නමුත් ඒ වෙලාවේදී තමන් ඒ කලියුත්ත පැහැර හැදියොත් ඒ කටයුත්ත වෙන්න බැරි නිසා අපි මේ අඩු ගානේ භාවනා සාර්ථකුණත් නැතත් අඩු ගානේ පැයක් ඉඳගෙන ඉන්නවා කියනකොට පැයක් සක්මන් කරනවා කියනකොට ඒක පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ කරන දේවල් වල ආගේ ආඩම්බරය තමන්ම ඇති කරගෙන ලෝකියාගෙන් ආඩම්බරයෙන් හොලින් නෙවෙයි මේ දිගට කටයුතු කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඒ සර්වඥ වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය නිසා අපි කරගෙන යන සතිපට්ඨාන නිසා අපිට කෙලෙස් විශේෂයෙන්ම ආසවංශේ ධර්ම මේ වයි කියලා දැකදැන ගන්න පුළුවන් වෙනවා. දැකදැන ගන්නකොටම ඒවට වසන්න බැරි තත්යකටපත් වෙනවා. ඒක හරියට
යම් කිසි තැනක නිසින්ින්දේ හොරකම් කරගෙන ඉන්න හොරෙක් අල්ලන්න බැරුව පොලිසියට අල්ලන්න බැරුව යම් ආකාරයකින් රහස්සුත්තු සේවාවකට බාර දීලා රහස්සුත්තු කාරයෙක් ඒ හැසිරෙන හොරා මේ වෙලාවට අයන්නේ මේ වෙලාවට අයන්නේ මේ දේවල් හොරකම් කරන්න කියලා ඔත්තු බලන්න පටන් ගන්නකොටම මනුෂ්‍යයා කොටු වෙනකොටම හොරා දැනගත්තොත් මම දැන් මේ රහස්සුත්තු සේවාවක් යෙදිලා ඉන්නේ කියලා පලාතේ වසන් නැතුව දුර. හොරා අල්ලන්න ඕනේ නැහැ. මම දැන් කොටු වුණා කියලා දැනගත්තොත් ඒක අසීත හොරා හරිම සංවේදීයකට. එතකොට පැනලා. අනිත් වගේ මේ ආශව අංශයේ ධර්මයේ මිත්‍රා ස්වරූපේ පෙනී සිටiate මනාපමනාප වශයෙන් කරන්නේම අපි සංසාරයට බැඳින බව කියලා හරි හැටියට ඒක දකිනකොටම වට විසුමක් නැතුය. අන්නේ එතකොටම පහළ වෙන එතකොටම පහ වෙන ධර්මතා තුනක් තමයි මේ දස්සනා පහත අභවාසයෙන් සර්වචන්සෙ පෙන්න දීලා තියෙන්නේ. මේක මම මාගේ කියා ගන්නා වූ වෙන වෙන දේවල් මම මාගේ කියා ගන්නා වූ සිද්ධ වෙන දේවල් මම මාගේ කියා ගන්නා වූ සක්කාය දිට්ඨියට වසංග බැරුව යනවා. ඒ වගේ මේ භාවනා කරන්නේ නැතුව නානා ප්‍රකාර දේවල් පූජා විදි වලින් එහෙම නැත්නම් ගෘත රකීමෙන් අනිකුත් හිතා ගන්න බැරි සීල් ගැන බලාපොරොත්තු තැබීමෙන් අපි මොඩ වෙලා හිටියන අපි තේරුම් ගන්නවා මේ සීල ගෘත නෙවෙයි එකට ඕන කරලා තියෙන්නේ අවශ්‍ය මේ සම්‍යක් සීලේ පමණයි. ඒ වගේම අපි දවස පුරාම පුදුමාකාර විදියට නොකරපු අකුසල් වලට තැවෙනවා. ඒක පුතග්ජනයගේ බූදලි වෙලාතිය. ඒ තැවීමමයි අපි මෙච්චර ඉක්මනට නාකි වෙන්නේ කියලා තේරෙනවා. එහෙම නැත්නම් ඒ තැවීම නීවරණයක් කියලා තේරුම් අරගත්ත දවසේ ආයේ විචිකිච්ඡාව අතහැරලා දාලා වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා බාරගෙන නැති දේවල් තැවීම අඩු වෙනවා. මෙන්න මේ ධර්ම තුන ආශ්‍රව ධර්ම පිළිබඳව දැනගන්නකොටම පහළ වෙන්න නිසා ඒවට කියනවා දස්සන පහතබ්බා ආශ්‍රව කියලා. ඉතිව සම්පූර්ණයෙන් දුරවන් වෙච්ච දවසට කියනවා මේ පුද්ගලයා සෝතාපන්න පුද්ගලෙක් කියලා. ඒ මාර්ගයට බැස්සත් මාර්ගස්ත පුද්ගලෙක් කියලා සලකනවා. ඒත් සර්වඥන්සේ ආර්ය මට්ටමට දාලා සලකනවා. මාර්ගස්ත පුද්ගලෙක් විදිහට ආර්ය මට්ටමට දාලා සලකන නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතයේ ඒ පලස්ත පුද්ගලෙක් නෙවෙයි නම් අඩු ගානේ ආශ්‍රව ධර්ම කියන්නේ මෙව්වයි ඇති වෙන්නේ මෙහෙමයි මානසිකාරින් වම් වෙන්නේ නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒ ආශ්‍රව ධර්ම පිළිබඳ දැන ගැනීම ඇති කිරීමෙන් හෝ මාර්ගස්ත පුද්ගලෙක්වත් බාටපත් වෙන්න පුළුවන් වුණොත් අපිට මේ ලද මනුෂ ජීවිතයේ වටිනාකමක් වෙනවා. ක්ෂණ සම්පත්තියෙන් වැඩ කරගත්තා වෙනවා. මේ ධර්ම කොටාශයත් ඒ සඳහා ඒකාන්තයෙන් උදව්පකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ පරිවර්තන කොටස මෙතනින් නැතකනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.